ිය පරික්චාවවාහන සිට නවලක ්‍රයිල් ූපිසිය බිද එකැකයි පහත්සිය තයි අර්ස්ට. විධ අපරාධ සම්බන්ධයෙන් අධිකරනෙන් ඩුවම් ලබ බඳනා ගාර ගතවන අපාකරුවන් එහි සැපවිදි ආකාරය පසුගිය කාලේදී මධ්‍යේ දඩිය අවධානයට යොමුමුණා. එය වඩත් කතාබහටලක් වන්නට වූයේ මීගමූ බන්ධනා ගාරේ ඇතැම් ප්‍රදහන පෙළ අපරාධකරුවන් ගත කළ සැපවත් ජීවිතයයි. ුකූ ෝගි ආකාරෙන් සිර ැදිරිවල ජීවත්වූ මරැඳවන් ශීතරන ඇතුු විදිර උපාග මෙෙන්ම විධ ආහාරපාන රැස්රගෙන බෙන අයිු අප මධ්‍ය ඔස්සේ අනාාවරණ කළා. එම තොරතුරු පසුපසගේ බුද්ධි අංශ සිරකරවන් සාධ පැත්වූ දර්ශන පෙළක්ද සස්ොෑගැනීමට සබත් වනා. මේ උඹ දකින්නේ රටේ විධර අපරාධ කළ පුද්ගලින් මීගම වන්ධනාගාරය තුළදී සාධ පවත්වන ආකාරයයිතා. අධිකරණයෙන්ට අඩුවම් ලැබ බන්ධනාගාරයට එන අපරාධකරුවන් මේ අනීතික ක්‍රියාවලියේ නිර්තව ඇත්ති මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුද්ධ සම්පායෝගේ සේවා සමය තුළදී බවට අපට තොරතුරු අනාවරණ වනවා. we ேෂත වූ சிரමதிයක්තුළ රඳවා සිටි මෙම රந்துවියන් සිටිத சிரැதிරියයේ රපාහණයන්ত্র දෙක් සවිකර ඇති ආකා මෙேன்ம, lender උපෝගේ කරගනිින් විධ පානන් සකසාගන්න ආකායது මෙ දර්ශනவින් මාව பnும் කරනවා. හ පරිපණ දම්ව ජාරම් කරුවකු වන කොන්ඩ රංජි ඇතුළ පරිස, එම සිරමැතිරිය තුළ සුපිරි ජේවිතයක් ගතකර ඇති බව එම ායරූප හා ීඩෝ මගින් හෙළිී ඇති බව බුද්ධි අංශවිසින් මෙ වන විටනාාවරණ කරගෙන තිබෙනවා. ීගම බදධනාකාාරයේ හිටපු අධිකාරි අනුද්ධ සම්පාජු රැඳවූුවන්ට පහසුකම් ලබාදීම මේ චෝදනාව මත අත්තරංගෝට පත්ව, රක්ෂිත බන්ධනාකාරගත්තව පසුගීදා ඇපමතමුද හරනු ලැබවා. ඔහුට එරෙහිව මේ වන විට අධිචෝදනා ගොුණු කරතිබෙනවා. මේකම බන්ධනාගාරය පහුගේ කාලේ සිදුව සිද්ධිය උල් රටම දන්නම්. මෙම සිද්ධිය පිළිබඳ බන්ධනාගර දෙපාත්මේන්තුවෙන් සහ අපාධ පර්ෂණ දෙපාතමේන්තුයෙන් පරීක්ෂණ දෙක් පැත්වවා. ඒගේම බඳනාගර දෙපාතමේතු පීක්ෂණය තැනට දිමත් පරීක්ෂණ රියෑමට අපි සූදානම් වෙලා සිටිනෝ. ඊට අමතරව අපරාධ පරිෂණ දෙපාතමේතු මගේින් නීති පතිතුමා මාර්ගෙන් මේ සිද්ධිය පිළිබඳව චෝදනා ගණනාවක් යටතේ. අධි චෝදනා පත්‍රභාරධීලා තියෙනවා මේගු බඳනාගාරය හිටපු අධිකාරි තුමන් ඇතුළු එම කණ්ඩායමට. මෙමනි සිද්ධී අද වෙනකොට වාාර්තා වෙන්න. නඟර දෙපාතමේන්තුවත් අපරාධ පර්ශණ දෙපාතමේන්තුවත් පරේෂණ පවත්වලා ඉදිරයේදී නීතිමයි කටුතු කරමින් පවතින වෙල්ලාවක් මේක. දසන කාන්තීචූ මේ සහිත ලිවආයිෂ් ධන්තාලිපයේ. දත්වල ඇති ප්‍රශ්න දහයක් වලකයි.